ඉන්නට නේත්‍රහභි වන්දනාව සමගින් ඒ සඳහාඔබට ඇරයුම් කරමින් අපි පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමින්න්හන්සේට රාධනා කරනවා සිතන තසපු ධර්මාණු ශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින්හස. සාධෝ සාධෝ සාතෝ. සාධෝසාධෝසාධෝ සමන්තාචක්කවාලේසූ සන්ත්‍රාගච්ජන්තු දේවතා සද්ධම්මං මනිරාජත්ත සුනන්තු සග්ගමුක්හදම් ධම්මස් සවනකාලු අයං භදන්තා ධම්මස් අවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා සුවි සුද්ධ සීලේසු සින්ධුපමස්ස සමාධිධම්මේසු පටහවිී සමස්ස, අනන්ත ඥානේ සුගගනුපමස්ස නමාමිසිරසාසිරිගෝතමස්ත පිරිසිදූසිල් කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්තඥානය අහසක් සේමා සිරිපා අභියස පිණිපවේවා මෝහන්ධ කාරේසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතෝපමස්ස දෝසප පවාහේසු මේේ ගූපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මහන්ඳුර සිදලන ලාහිරු සේමා සසර දියවමැද පහුරක් සේමා කෙලෙසන් කිලුටු හල වැස්සක් සේමා සද හම්රුවනට පිණිපාවේවා පටිපත් තිසාරේසු සම්මාටිතස්ස උජුභූත මගගේ සුයානාගතස්ස කුසලේ සුදම්මේසුහෙත්තූපමස්ස. නමමිසිරසා සුගතෝරසස්ස පිළිවෙටන් සරුුවෙයි සුවදක් සේමා දම්රසධනවයි මිහිරක් සේමා පින්ගංග ගලනා නිම්නය සේමා මහසංගරුවනට පිණිපාවේවා සාධූ, साधु साधु नमो तगवते सम्मा समुधस् नमो तगवते नमो समुधस्मोत भगवत अर्हते සම්මා සම්බුද්දස්ස පංචිමානි භිහවේ අනාගත භයානි සම්පස්සමානීන අලමීව ආරං්ඥිකේන භික්හුණා අපපමත්තේන ආතා පිනා පහිතත් තේන විහෙරිතුන් අපපත්තස්ස පත්තියා අනධීගතස්තු අධිගමය අසත්ධී කතස්ස සත්ධකිරියයාති සීලු දෙනාටම බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබේවා අමාධර්මයේ ආරක්ෂාව ලැබේවා මහා සංගරත්නයේ කල්්‍යාන මිත්‍රත්වය ලැබේවා නිවන් දක්නාා ජාති දක්වාම තිසරණයේම ආරක්‍ෂාවලැබේවා කියල මම ආශිරුවාද කරනවා. පින්මත්හැම දෙනාම ටිකවෙලාබක් ඕහිත සෝතව තතාගත ධර්මයට සවන් දෙන්නයි බලාපොරොත්තු වන්නේ බුදුබණ පදයක් ඇසෙන මොහොත හරි පිින්වන්ත මොහොතක් උතුරායන පුුණ්‍යගංගා හදවතින් මතුවෙන මොහොතක්. ඒ පිණින් ඔබ බොහෝ කාලයක් සුවපත් කරනවා. දුග්ගිනි නිවා සැපසතුට උදා කර දෙන්නේ හදවතේ පහලබන පුුණ්්‍ය චේතනා මෙමිහිරි දහම් ඇසීම පුදුම විදිේ පින් බර සිතුවෙලි හදවතේ පහල කරනවා. පින්වත් හැම දෙනාගේ හදසන්තාන පිනෙන් පිරියේවා මෙ අමා බුදුවදන් ඇසෙද්දී. හැමෝටම වටිනාම පිනක් එකතු වෙනවා ශ්‍රද්ධාවෙන් එළ බෙසිහියෙන් මෙමිහිරි වදන් වැලට සබන්දීමට කැමැති වුුණොත් එනිසා බොහෝම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේගේ අස්සිරිමත් ශාස්තෘත්වයේ සරණ මේ ලැබෙන්නේ ඒ අවබෝධයෙන්ම මෙමිහිරි ධරමයට සබන් දෙෙන්න්න තුන්ලොවක් සනසාලූ මහමුනිවර බුදුරජාණන් වහන්සේ කලාතුරකින්ම ලෝකෙ පහළ වෙනවනේ ලාතුරකින් පහලවෙන්නේ පින්ඇති දෙවි මිනිසුන්ට සැනසිල්ල ලබාගන්න. මොන සැනසිල්ල ලබාගන්නද මෙලොව සැනසීම සතුට උදාකරගන්න කාගෙත් පැතුමයයි මේලෝකෙ සතුටින් ජීවත්වෙන්න බුදුරජාණන් වහන්සේ ඒ දෙෙසා මාර්ගය කියාදුන් සේක පරලොව සතුට උදා කරගන්න කවුරුත් කැමැතිී මරණින් මතු සුගතියක උපදින්න දුකට නොවැටී එක පැතුමක් ප්‍රාර්ථනාවක් ඒ පැතුම ඉෂ්ඨ කර දෙනවා බුදුරජාණන් වහන්සේ ඒ වගේම පිින්වතුනි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුරාඩි සත්‍ය ලෝකට දේශනා කලානෙ ඒ සනාතන සත්‍යය අවබෝධ කරගන්න මාාවත්ත සමග ඉතින් යම් ස්වාමින් වහන්සේ නමක් ගිහි ශ්‍රාවකය අන්නේ මාාවත්තේ පිහිටා කටයුතු කළොත් මේ බිහිසුුණු හේදනීය සෝචනීය භවගමන්න නිමාාවෙනවා චතුරාර් සත්‍යය ධරමය මේ ජීවිතේම වුවද අවබෝධ කරගෙන සාන්ත නිවනින් සැනසෙන්ට පුළුවනි. ඉතින් ඒ කාරණයත් හදවතේ බිහිටුවාගෙනම මේ අමාධරමයට සබන්ධෙනකොට ඥාන සම්ප්‍රයොක්ත අ සංස්කාරික අග්‍රගණයේ කුසල් සිතුවිලි පහළවෙනව දානපාරමි සීලපාරමි මේ පාරමිත අත් ධරම වැඩෙන්න්නේ ආන්න එතකොට. ඉතින් පින්වතුනි දැන් මේ මොහොතේ මේ බණපදට සබන්දෙන ඔබෝබේ සිතේ කරුණා සිතුවෙලි පහල වෙන මෛත්‍රයේ සිතුවෙලි පහලවෙනවා. සීලය ආරක්‍ෂාාවෙනවා පංච සීලය ආරක්ෂා කිරීම පංචමහාදාානයක් ලබාදීමක්න එතකොට ඔබේ ජීවිිතයේ දාන පාරමිතාව සීල පාරමිතාව නෙක්කම්මාදී සියලු පාරමිතා මේ ධර්මස්්‍රවනයෙන් සම්පාදනය වෙනවා ධර්ම දේශනාමෙන් ධර්මදාානයෙන් සම්පාදනය වෙනවා. ඉතින් අපි හැමෝම බෝහම සතුටින් මෙසිත්නෙත් අසපුුව සමග එකතුවෙමින් දහාමේ මෙහිීර විදගනිමු. සිත්නෙත් අසපුයුෙන් අද මේ උතුම් ධර්මදානමේ පින් කමසිද්ධ කරන්නේ. ගීතාන්ජලී හේනාධහිර අංක එකසිය හැටතුනෙන් හය විජය කුමමාර්තුංගමාවත කොළඹ පහලිපිනේ පදිංච එතුමිය බලාපොරොත්තුවන උතුම් පැතුම් මේ පින් බලේ නිිටුවේවා කිය අපි ප්‍රාර්ථනා කරමු. අද ධර්මදේශනාව සඳහා මවිසින් මාතෘකා කරනට ය දුනේ බුදුරජාණන් වහන්සේ අනාගතය දෙස බලා වදාලළ ධර්ම පරියායක්. බුදුරජාණන් වහන්සේට අතීතන්සේ බුද්ධස භගවතුව අප පටිහතඥාන අතීතයේ ඕනම කාලයක් ආවර්ජනය හාපති බද්ධව දකින්නට පුළුවන් අනාගතත් ඕනම කාලයක් දකින්න පුළුවන් ඉතින්නේ බුදුරජාණන් වහන්සේ අනාගතන් සඥාණයෙන් ලොබ දෙස බලා එදා වැඩහිට පුස්වාමින් වහන්සේලාට ගිහි ප්‍රජාවට මේ දහරම හැසිරන්නට පුදුම සවයක් ලබාදුන්නා නතුරට පෙර සූදානමි නේ වලක්වා ගැනීම හෝ අනතුර පෙන්වා බදාලා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවේ නේසීලු සත්වත් ප්‍රජාවට අනාගත අනතුරු පෙන්වා බදාලා. ඉන්න මොහතේ සැනස මෝදා කරග හැටිකයාදුන්න පංවතුනි අපිකාගෙත් හිත්වල අනාගත සිතුම් පැතුුම් බොහෝමතියෙනවන අනාගතය ගැනහිතමින් තමයි බොෝ දෙන අආදමේ මොහොත ජීවත්වෙන්නේ. නමුද ඒ නොපන් අනාගතය කෙරෙහි යොමු ගරපු අදහස් මාලා. බොහොම අදින් හිතේ පිහිටුවාගෙන අදහරි වේදනාකාරය ජීවිතනෙ බොහෝ දෙනාගත කරන්නේ. එනිසා අමුතු අනාගත පැතුම් නොතිබුණත්. අද දබසි සතුටින් ගල්ගෙවීම පිණිස මේ අමා ධර්මේ හදවතින්ම ගලපත්වොත් කොච්චර සතුටින් ජීවත් පෙන්න්න පුළුවන්ද. අද ධර්මේ හැසිරෙන කෙනාගේ අනාගතේ පොහොමත් සුරක්ෂිතයින ධර්මේ හැසිරෙනමක කියන් එයා තිසාරණයේ පිහිටලා ප්‍රාණඝාතාදියෙන් වෙන් වෙලා නරකකම් නපුරුකම් කරන්නේනේ. ුවකම් ඉඩිසයාකම් කරන්නේනේ දන්දිෙන වසිල් පුරනවා කරුණාදයා බහුලව බාසය කරනවා අම්මතාත්තට සලකනවා ගුරු දෙගුරුන්ට සලකනව මහා සංගරදනයන සලකනව බොහෝම සත්පුරසව ජීවත් වෙනවන එයාට අනාගතයේ සතරාපායිවැටේ කියයා බයිවෙන්ඩුවමනානේ. අබහු්‍ය ස්ථානයකටයයි කියයා බයිවෙන්ටුවමනානේ. එවගේ අන්ද ගොු බිහිරිවෙලා උපදී කියයා බයිවෙන්ටුවමනානේ ්‍රැස්රන පින ආවාරක්‍ෂා කරනවා දම්මෝහාවේ රක්හැති දම්ම චාරි. ඉතින් එහෙම හිතල් අපි බොහොම සතුටින් මේ ශාසන ප්‍රතිබධාවේ හික්මනාතරට කල්පනා කරන්ටඕන මේ ලැබිලතියන මුොහොත ගිලිහිලා ගියොත් අනාගති මොුණවගේ අවිනිශ්චිත භාවයන් මේ මිනිස්පුරයට පැමිණීදකයා කාට නම් කිව හැකිද හැබැයි බුදුරජාණන් වහන්සේ ගැන විස්මිත ප්‍රඥාවෙන් දේශනා කළ පංචිමාණි භික්වේ අනාගත භයානි සම්පසමානයන අලමේව ආරං්ඥිකේන භික්කුණා අපමත්තයෙන් ආතාපිනා පහිතත්වයන වියරිතුන් අපත් අසපත්තියාන දී ගමස්ස අධිගමාය අසත්හි කතස සත්්‍යහි කිරියාය මහනෙනී භික්‍ෂුව අනාගතයේ පැමිණෙන බියජනක ස්වභාවයන් දකිමින් අනාගිතය පැමිණෙන්න පුල්ුවම් බොහොම සන්ත්‍රාසකර කරුණු කරදර බාදක දෙස දකිමින් අද අදම මේ මොහෝ තේම අප්‍රමාදීව නිවනට යොමු කළ සිත් ඇතිව කෙලෙස්තවන වීරෙන් යුක්තව මෙතෙක් නොපැමිණි දිහාන අභිඥ්ඥා මඟ පල ලබන්නට මෙතෙක් අධිගමනය නොකළ ගුණ අධිගමනය කරගන්නට අප්‍රමාදීව බෙහෙසෙන්ටෝනය කියලා බුදුරජාණන් වාහන්ස බදාල බලන්න මොන තරං කාරුණිකයිද යාමන්ත්‍රනය අපි අනාගතය සුරක්ෂිත කරන්න වදාල බනපදයක් නෙමේ සුරක්ෂි තානාගතයක් හොය නෝබ ඇස්සිය යුත්තුම බනපදයක්මි කතමානි පංච කරුණු පහක් බුදුරජාණන් වහන්සේ වදාළ අනාගතේ අප කරා පැමිණින්න පුළුවන්. සැවින්න පංගතුනි බුදුරජාණන් වහන්සේ එදා ඒ බුදුවැසින් දැකපු අනාගතයට අපි අද මුහුණ දෙනවා. බලන මොනතරන්නම් ඒ තතාාගත ධරමය අමලයිද සත්‍යයිද කියයා ඉද භික්කවේ ආර්ය ඉද භිංකවේ ආරං්ඥකෝ භික්කු මහනනි ආර්්‍යගත භික්‍ෂුව ඉති පටි සංචික්කති මෙන්න මෙහෙම හිතන කොහොමද. ම දැන් හොදලාවේ වන ගත ජීවිිතයක් ගත කරනවා බණභාවනාවේදී. ඉතින් මම මේම වනාන්තර සෙනසුන්නක ගල්ලෙන්න එක කුටියක ඉන්නකොට සරපියෝදෂ්ට කරන්න පුළුවන් නො එෙක් විදිී උරගජාතීන් ඉින්ව එයයි දෂ්ට කළ මගේ ජීවිතයන් නැතිවෙන්න පුොළවා. එනිසා අන්දාහං විරියන් ආර භාමි අපපත් අස්සපත්තියා අනනාදියේ ගමස්සාධී ගමයිනිසා මම මේ මහොතය අප්‍රමාදී වෙනවා මේ අමා ධරමේ පල ලබන්නට අන්නේම හිතන්පඕන දෙකල් අබේ භාාවනාවයේ දින ස්වාමීන් වහන්සේලා ඒවිතරක්ද නෑ. ඔබත් එෙම හි තන්තඕන. පින්වතුනේ අරන්න ගත ජීවිත ගත ගෙන ස්වාමීින් වහන්සට වගේම. ගමේ පන්සලීන ස්වාමින් වහන්සිට වගේම ඔබට මට අපි කාටත් මේ අනතුර තියෙනව න සධ්‍යයක්ක්ෂවප පාගක් නයික් පොලගෙක් දෂ්ටකල ඕනම මොතක ජීවිතක්ෂයට පත්වන පුළුවන්න. ජීවිතය ගැන නිත්‍යය සුක සුබ ආත්ම සං්ඥා වැඩීමේ අනතුර. මේ ජීවිතයේ දෙස අනිතෙ දුක අනාත්මසින් බැලීමේ වටිනාකමත්. මේ ධර්ම පරියායෙන් කුළු ගැන් වෙනවා. ඉති ඔොබ හිතුවෝොත් මගේ ජීවිතයෝ මේ මගේ කරදරයකින් නැතිවෙන්න පුළුවන් කියා. ඔබට ධර්මය ඇහෙනකොට ඔබ ධර්ම මේ හැසිරෙනවා. පාපයක්රන් ඉදිපත්වෙන්නේ නෑ පවසිතතුවෙල තියෙන ඟයිං කරනවා. ඒය අනතුර අපිදක්ින්ටෝනේ ඇත්තමයිපින් වතුනි මේ ජීවිතය ෝනම මහොතක මළකදක්වෙන්න පුළුවන්න්නේ. මේ පොලවේ බඩගාගෙනයන්න මිටිඩියනක් දිග සරපය ගුඩ පුළුවන් මොහොතකින් මේ ජීවිතය මළකදක් කරන්න. ඉතින් කාරණ මෙහි කරන්න කෙළ බුදුරජාණන් වන්සේ වදාලා. එනිසා ම දැන් කම්මලි වෙලා හරියන්න නෑ පැවිදෙක්න මම්මේ පැවිදිවුණනේ ම උතුම් ජීවිතයටාවේ, මේවිදියට කාලෙ කාාදමනනේ ඊන ග්‍රාමේදේවල් මංමකටද කරන්නේ මිතර තුම් බුදුසනකුයි චරලස්සන පැවිදකයි පවිතුරු පිරිුදු ජීවිතයකයිීමට ලැබිල තියෙනවන. ඇයිමං ඒක ලි කරගන්න කියලා කල්පනා කරලා උද කලා කුටියකවේවා ගල්ලෙනඟගවේවා ඉන්න තැනකි දං. අප්‍රමාධීව සීලයයි සමාධියයි ප්‍රඥාවයි සම්පාධනක්නවා. ඒ අනුව පින්වතුනි අයම් කිසි කෙනෙක් අනාගතයේ මෙතෙක් නො පැමිණ, අනාගත හිටදවසේ මහොතෙන් ඉදිරි එන්න පුළුවන් මේ දුකමිපත දැකලා. මේ ක් මෙනවනං එයාට ඒ අනාගතය ගැන කල්පනා කලා නම් කල්පනා කරප්පු එක ලාභේගටමයි හේතුවෙන්නේ. මෙන්න මෙහෙමයි හිටදවස ගැන් හිතනවන හිතන්න ඕනි සැබෑම ඥානවන්ත සත්පුරසය. ඊළඟට පොනච පරම් භික්කවේ මානනෙන නැවතත් මේ. අ ගත ජීවිතයක් ගත්ත කරන්න භික්ෂූන් වහන්ස හිතන් ඕොන අහංකෝ ඒතරහි ඒකෝ අරංජිවිරාම මදැන් පුද කලාවන සෙනසුනක වාසය කරන්නේ. ඉතින් මෙම වනාන්තරේක වාාසය කරන්නකොට උපක් කලිත්වාවා පපතෙය. බත්තංවා බුත්තම් මේ බ්‍යාප්ජයේ පිත්තංවා මේ කුප්පේය සෙම්හංවා මේ කුපේය මෙහම ඉන්නකොට මගේ පාපැකිල්ලා බැටන්න පුළුවන්. අනු බව කරපු බතක් නිරවගන්න බැරු ආබාද හටාරගෙන යින් මැරෙන්න්න පුළුවන් ඉතසෙම කිපෙන්න්න පුළුවන් වාතය කි පෙන්න්න පුළුවන් සත්ධකාවා මේ වාතාකුප පෙයුන්. තේන මේ අසකාල කිරෙ ඇතකොට මම මහි දන් බේවිි මමත් රයාවිී. සෝ මස්සාන්තරාය මොත් මන පාඩුවක්ද මෙචර ලස්සන පවිද්දක්. සම්බුද්ධ සාාපනයක් සදධර්මස්්‍රවණනියගේ ඕනිසෝ මනසිකාරයක්. මේ වටිනාකම් සියල්ල මා වටාදැන් එකතු වෙලා. පින්ගොත්තුනි මේක සත්්‍යම කාරණයක්නි මුුදු සසුනකන අපි මේ හික්මෙන්නේ මහා සංගරත්දයට මුණු තරන් සතුටක්ද. මොකත්වෙන් ෙන් වෙලා හින ග්‍රාම හැසිරීම් වලින් වෙෙන් වෙලා විරාගි මනිවරු දරු කසාාවතක් ගතේ දවටාගෙන මව පෙවූ කිරිදියෙන් පනනංවාගෙන තතගගේ ඩිය කදතුලින් මහපොල්ව ගේීඉදල්ලා එ අමටයි තාතටයි පින් සිද්ධ වෙන හිගෙරින් අයි වෙලලා පැවිදි වෙලා සිල්බත් වෙලා ගුණමත් වෙලා මුළු ලකකට අමාදහම් දේශනා කරමින් ගී ප්‍රජාාවගේ සැ් ඊී ප්‍රජාාවගේ දුකට පිටවෙෙමින් මේ මහ සංගරත්න ලෝක වැඩඉන්නවමන. ඉතින් මේ මොනිවරු ආශිර්වාදය. එතකොට ඒ මනිවරු හිතන විදිහ තමයි මේ. මහාහ සංගරත්නේ මෙහෙම හිතන ආරන්නේ ඉන්න ආර්‍ය ගත ස්වාමින්න් මාන්සේලා එම තං ග්‍රාමාන්ත සේන සල් වෙන්න ස්වාමින් වා පල මෙන්න මෙහහිමයි කල්පනාකාරන්නේ. බලන්න මේ චින්තන මොනතරම්න් පිරිසිදුද සහ පිවිතුරුද කියයා. ඉතිං ඒ උතුමන්ා පල හිතනවා. මම මේ ගතගන ජීවිතය ඕනම මොහොතක මරණයෙන්න්න පුළුව. ඒ ගත්තංන්නේේ එනිසා ම මේ මොහොතේදීමම වීරයාරම්භ කරන්න අනි මොකටද. නිත් අයි හෙලන්න තලන්න නෙමි අමතු සුරක්ෂාභාවයන් වෙනුවෙන් නෙමි ොරාගලු තරකරගන්න වැටකරලු බඳන්න නෙමි. අපත් අස්ස පත්තියා අන දී ගමස්සාධගමාය. මෙතෙක්මා දියුණු නොකලයම් සීලයක් වේනන් ඒ සීලයේ දෙවුණු කරන්න. මෙතෙක් මා පුරුදු නොකළ ගුණයක් වේනම් මේ ගුණේ පුොර්දු කරන්න. මෙතෙක්මා නූපදවාගත්යම් සමාධියයක් වේනම් ප්‍රඥාවක් වේනම් මඟ පල නිවනක් වේනම්. ඒ උපදවාගන්න තතාගත මුනිවරයන් වහන්සේ ගේ මමා ධරමේ පිහිටතාම. අප්‍රමාදීව හික්මෙනවා කියලා ඔන්න භික්‍ෂූනාස කල්පනා කරා භික්‍ෂෝ විතරක් නෙමී පින්වතනි ඔබත් හෙම කල්පනා කරන්න ඕනි. ඔබේ පා පැකිලිලා වැැටෙන්න්න පුළුවන්. අනුභවකරපුදේ දිරවාගන්න බරෝ බේජීවිතවසානයයක් එන්න පුළුවන්. ඔබේ ශරීනත් වාපිත්සෙන් කිපෙනවා. ඔබේ ජීවිත්‍යත් ඕනම මහොත්තකගේ ඕනම රෝගයකෙන් මීදන් වෙනවා. එහම් අප්‍රමාදීවීමනි කරන්නනි ඔබ නුවැතිනම් බුද්ධිමත්නම් ප්‍රඥාවන්තනන්. දුගතියක වැටන්න කටයුතු කරගන්නෙන්නේ. ළඟට බුදුජාන් හන්සේ දාලා පුනච් බරම් භික්ව ආරං්යකෝ ික්වවෙති පිංචික් ැති මහනනි ආර්්‍ය එකක භික්ෂුව මෙන්න මෙහම කල්පනා කරනවා කුවමද අහංකොහෝ ඒ තරහි ඒකකෝ අරංයේ විහරාමි මමදැන් ම කැලේක තනෙන්න්නමේ වාසය කරන්නේ ඒකකෝ හෝ පනහං අරන්නේයේ විහරන්තෝ වාලෙහි සමාගච්චෙය මම මේ තනියම කැලේ ගුටියක වාසය කරද්දි නපුරු සත්තු ඉන්නවාන කැලෑසත්තු සීහේනවා භ්‍යගහේෙනවා දීපිනවා එහෙනවා තරත්හෙනවා සිංහෙක් මේවා ව්‍යාග්‍රෙක් මේවා දිවිියෙක් මේවා බලසෙක් මේවා කරබාන වලසෙක් මේවා ඒේ මං ජීවිතාාවවූරෝපයු. ඒ සත්තු මගේ ජීවිතය නැති කරන්න පුළුව. තේන මේ අස කාල කෙර ඇතකොට අ කාලෙ මියහදින්ට වෙනවා සෝ මස් සන්තරය, එහම මැරුණුත් එකකමට අන තුරක්න්නේ. මෙච්චර උතුම් බදුසුනයි. මෙචර උතුම් පවිද්යි මේ වටනාක මුොක්කම මගේ ජීවිතට දෙකතු වෙන ඒ එහ ජීවිතයක්. නිස්කාරණේ වැල්ලියයා නිඩදීලා කම්මැලිව මම කල්ගිබන්නේ. හන්ඳහං විරියං ආරභාමී අපත් අසපත්තියා අනදිගමස්සාදිගමායේ. එහම් මම දැන්ම වීරියවන්තවෙන්නඕනි. නිදාග නිදල හරිියන්නේ නැගිටෙන් ඕනි සක්මන් කරන්න ඕනේ අරියංගක භාවනාවේ දෙදින්න ඕනි බන පිරිස් සජායනා කරන්න ඕනනි. දහම් පරියායකට සවම්දිින්ටඕන සූත්‍රවිිනි අභිධරමය කියවන්ට ඕ ඒයා නෝ සිතේ පැහැදීමඇැති කරගන්න ඕන. මම මුහුතක් පාසා. පැවිදි ජීවිතයේ දවුණුවටම කටයුතු කරන්ටෝ ආන්න ස්වාමන් වහසේ කල්පනා කරනවා. දැම්ම මේ කල්පනා කරන තමගගේ ජීවිත ඕනම මහොතකගන්න පුළුවන් අනතුර ගැන පින්වත්තුන්මේන පුරු සතුන්ගේ පහරකෑමින් කැලේනෙම මහ පාරවල මනි සකදෙක් ැඩල්ල ටනවද හොට මසාස ැලොත් ලෝක අතරාව. එනිසා මේපුරු සිදුවීම ඔබේ ජීවිතයටත් එන්න පුළුව. එනි සඕෝනම මහොත්තග පිකාගේ ජීවිත, සතාසසිව පාාවන් යන තුරින් නැති වෙලායායන්න පොළුවවා ඒ නම් මොකක්ද කරන්න ඕනි කලබල වෙලා දේශයෙන් කටයුතු කරලා සතාසිව් පාවන නසන්න කල්පනා කළ හරියනවද. එහෙම කල්පනා කල්ලනෙමේ එහනම් මෙතෙක් නොපැමිනිියම් උදාර ගුණ විශේෂයක් තියෙනවනං ආරයන් වහන්සල වැඩි මාාවතය ලැබෙන රමණීය අවබෝධයක් තියෙනවනං ඒ අවබෝධය ලබන්නට යහුසුල්වෙන්ටෝන එක තත්වරයක් නිකරන ෙවන්නන්නේ පාපි ද නුස ලෝක හරී පාඩුුවක්කයක. එනිසා ලෝක ඇති තාක් පාද පවලට සන්දෙමින්, ෝක ඇති තාක් සිදුවීම ඔළුවෙ පුරවා ගනිමින්, අන්්‍යයන්ගේ අඩු පාඩුකම්න සතමන්ගේ හිත යිරේෙන් පුරවාගෙන. ටක ලෝකයක ප්‍රශ්න හිතට අරගෙන එවසේ කල්පනාගරගර අපරාදෙමිනි සුන්ගේ ජීවිත කොච්චර න ස්ති වෙලා යනවද. මිවතුම් අවස්ථාව, එහම නාස්තිිකරගන්නේෙ පා. බුදුරජාණන් මාසසි ගැන හිතන්න එඒයාම දරමේ ගැන හිතන්න. මරන ිනිස කෙලල්පනා කරන්න ඒෙම කල්පනා කළ පුළුවන්තරම් මේ ධරමයටට ප්‍රතිපත්තිමේ වශයෙන් සමීපවෙන්න හිත් නිවාගන්න රත්වෙච්ච හිතකට කවදාවත් සැනසිලිනෑැ පින්ංවතුනිි හිත අවසගන්නෙ පා වසගත්ත හිත කවදව සත්්‍යය දකින්නේෙනෑ පංවතුනි. සිත අඳුරු කරගන්න පා අඳුරු සිතකට ආලෝකෙ ලැබෙ නෑමේ දර්මයේ. මනිසාමී ක කියයාදින බහොම කරුණාවෙන් මෛත්‍රියයේ දයානුකම්පා බහුලව. ඒ බුදුරජාණන් වහන්සේගේ අමා ධරමය ඔබ පින්ංවන්තයි මෙහම දහමක් අසන්නට. පෙරසංසාරි රැගෙනාප විශාල කුසලයක්මියවඋතුම් දධරමය ඔබට මුණගැස්සවා මේ සාාසනය ඔබට මුණ ගැස්සවා අන්ඳභූත වෙන්න තිබුණ ගමනක් සැබෑමාවතට යොම වනා මේ අමා ධර්මය නිසා ඔබේ හදවතඩාද දෙයම් මිහිරක් අතුටක් සැනසිල්ලක් තිෙනවන කවුරු නිසාද බුදුරජාණන් වහන්සේ නිසා. ඔබට අත් අනාගිතය ගැන හිතාද යම් කිසි කිසියම් ඌම රැකබරණයක් හිතට දැනෙනවන කවුරු නිසාද. බුදුරජාණන් වහන්සේ නිසා පෙනෙන මරණයේදී. ඉතන්ඉන්න එකම කෙනයි මේ ලෝකේ ඒ අම්මනෙමේ තාත්තනෙමේ වෙන කහුරුුවත්නෙමේ. භහරියාාවන මේේ ස්වාමයාානේ දූ දරුවනෙමේ හරිහම්භ කරපානෙමේ ගේ දුරීඩ ගඩම් මහහාමාලිගානෙමේ රතවාහනෙේ වතුකුම්ඹරු පටිනෙේ ැකියාව දේපල තනතුරුනෙමේ මොනවද. හෙන එක්කම දෙයයි හිතන්න තියෙන්නේ, ඒ තමයි බුදුරජාණන් වහන්සේ. පුරදු කරපුත් දරමේ ඒ තුනරුවනේ සරණයි මෙනෙහි කරන්න තියෙන්න්නේ. ඒ සන නැතිකරගන්නපා. ඒ පිහිටා ධාරේ රැකවරන්නේ නැතිරගන්න පා. හිතුවකාඩෙන්ට පා බොලොද වෙන්ටේ පා ලාමකවෙන්නපා මෙයමා ධරමේ පිහිටන්න මේ ඔබට ඒව් දෙෙසා කාලයයි පෙන්වතුනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාාරන පුුණච පරම්භික්කවේ අරඥකෝ භිකුයි ඉතිබඩි සංචික් හද මමාහනින් නැමතත් අරන්න්‍ය සේනාසනවල කල්ග වන භික්ෂුව මෙන්න හිමකල්පනා කරනවා අහං කෝ ඒතරයි ඒකෝ අරං්ි විහිරාමි. මමදැන් තනියමනමි කළේ වාසය කරන්නේ ඒකෝ කහෝ පනහං අර්්‍යෙ විහිහරන්තෝ මානවේ හි සමමාගච්්‍යෙහිියන්. මේ විදිධයට ගල්ගෙවන මට මේ වනා අන්තරේ ඉන්නවා සැඟවෙලා ඉන්න මිනිස්සු. ඒකයන්නේ ප්‍රාණඝාතය කරලා ගම්පහරලා මම් පහරලා සැඟවෙලායිඉන්න මිනිස්සු ඉන්නවා.ඒගේ කෙනෙකුට අහුනොත්. තේ මංජී විිතාාවෝරෝපෙු. ඒ ආරංචිය පිටට යයි කියයා ඔවුන්මාව ඝාතනය කරන්න පුළුවන්. තේ මේ අස්ස කාල කෙරයා කළුරිය කළොත්මම සෝමම සන්තරායෝක මාහන තුරක්ණ සම්බුදධ සාපනය ලැබුණ සද්ධර්මස්්‍රපනය ලැබුණ අකාලේමිය ගියා. ඒවාසන සැනසිලි ලබන්ට පෙර එම වෙන හොඳන එනිසාම අද අදම හන්ඳහං විරියං ආර භාමියක්පපත් අස්සපත්තියා අදම වීර ආරම්භ කරන්නට ඕන මෙතෙක් නොපැමිණුන උතුම් සැනසීමට පැමිණීම පිණිසයි මංගේ වීරියයාආරම්භ කරන්න ආන්නේම කල්පනා කරන ඔය විදදිට ඒ භික්‍ෂොන්නාව කල්පනා කරනකොට පුදුමාකාර විදිියයේ වීහිරිියක්ේ හදමත ඇතිව වෙන පින්වතුන හෙටගැ තනවන මෙන්න ම හින්දෝනි. ඒමනැත්තන් සිතුම් පැතුම් බහෝ රකරගන මේ හදවති, කාමුක අපේක්ෂාවලින් ය වහගහිල්ලා. ජීවත් එච්ච කාටද මේ මහපොලවේ ඒ යහපතක් සිද්ද වුණේ හොඳට බිමසා බලන්න ෘෂ්නා සහගත අපේක්ෂා හදවතක බහල වෙන්න බහුලවෙන්න. ඒ හිතට දුකක් මිසක් සැපයක් නෑ නින්දක්වන්නේ සැනසිල්ලි. සුප්ප බුද්ධම් පබුජ්ජන්තයේ සදාගෝතමසාාවක අනුමුත් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකවරු. හැමදාම සුවසය නිදති සුුවසේ පිබිදති. කුමකින් දෙෙහෙම නිදන්න එහම පිබි දෙෙන්නේ. ඒ සන්දිවාජ රත්තෝච නිච්චම් බුද්ධගතා සති නිතරමදිවාර බුදුගුණසේ කරනවා. අදම් ගුණසේ කරනවා සඟගුණසේ කරනවා. කායිගතා සතියදීවාසය කරනවා. අන්න බලන්න සැනසිල්ලි මාවතක් තිබියදී නේද වේදනාකාරී කටුකුහොල්වලින් ගැවසී ගත්ත. බෝම මොතින් මොහොත ලිස්ස ලිස්සා වැටි වැටී. වන ාවත ගොබ ගමන් කරන්නේ ඉතින්ගේසේ ගමන් කළ ඉතිං ඒ ගමන දැන් අතර කරන්න කාලයයි සුරක්ෂිතමාවතක් අනතුරුනැති මාවත, ආරක්ෂාකාරී මාවතක් යන්න යන්න රමණීිය මාවතක්. ඉදිරියට යන්න යන්න උදුමාකා රස්වසිල් සහිත මාවතක්නේ මේ ශාසන දායාදේ ශාසනමාවත ඉති න්නේේ මාවතේ വීරරිිය වන්තව ගමන් කඩාන්ටඕනිේ බික්‍ුව කල්පනා කරනවා මගේ ජීවිිත ඕන ම කෙනගුගේ ති න පු ල්. ඉං තුනේ භික්ෂක ජීවිතය පමනක්ද. ඕනම කෙනෙක් ඔබේ ජීවිතය නැති කරන්න පුළුවන් මේ පුංචිදේකට පුංචිකාසි පනමොකට මහමග ගහතනෙක්ක නවස්ථාතියනවා අද බලන්න හිතලා චූටි දේවල්ව. පුංචිම පුංචි දේවල් වෙනුවෙන් ජීවිත නැති කරල්ලදානමවා ඉතිං ඕනම මොහොතකගේ පාඩුව ජීවිතයට වෙන්න පුළුවන්. යලි ොහෝ කලකට පිරිමසා ගන්න බැරි පාඩුව මේ ජීවිතය සම්බුදු සසනක් තියන වෙලා නිරපාද නැතිවෙලා ගිය? එනිස ජීවිත ආරක්ෂාකරගැනීම ොහොම වටිනව හැබැයි. ධර්මානු ධරම ප්‍රතිපත්ති වෙනුවෙන් ජීවිතේ රැකෙන්ට ඕන. එයනං ගීවේවා පැවිදිවේ වහිතන්ට ඕන, ඕොනම නපුර පුද්ගලේ සැසිව පේ ජීවිත ඕන මොත ුදුරාගන්න පුළුවවා. ඒ උදරාගත්වොත් සිල්පුරන්න ගුණපුරණ තිය අවස්ථාවන නැතිවෙන්නේ. එනිසා අදම මේ මුොහොතේදීම මම ප්‍රමාදී වෙනවා සීලවන්ත වෙනවා. ගුණවන්ත වෙනවා තරහාාව නැතිකරගන්නවා මෛත්‍රී ඇති කරගන්නවා. අන්ෙම කල්පනා කරන බුදුරජාණන් වහන්සේගේ අමාධර්මයෙන්. පිංවතුනි මේ ලෝක සැබෑ වීරත්වයක න කරූරත්වයට නෙමෙයි සැබෑම වීරත්වයක ඇන්නේ. හොඳ හැඟීම් පාලනයගින් අකුසල් දවා තවා ඉබත්කරමින් කුසල් දාම උපදවා ගැනී මන්‍යතනයි වීරත්වේ තියෙන්නේෙ අහිම වීරයෙක් වෙන්න ූබ. ඊළකට බුදුරජාණන් වහන්සේ වදාාරන පුනිචපරම් භික්කවේ අරංඥක භිකු ඉති පඩි සංචික් හදී මහනෙ ව ල ැන ික්ෂ ම කල් පනා කරනවා. ොහොමද අහන්කුහෝ ඒතරයි ඒක ප අරන්නේයේ විහරාමි. මම හුදගලාවෙෙන මේේ කළේ වාසය කරන්නේ සන්ති හෝ පනාරන්නේේ වාලා මනුස්සාමේ අර ඉන්න පුළුවන්. බොම අපුරු. අමනුෂ්‍යයන් තේමන් ජීවිි තා බෝරෝපෙයුම් ඔවුන් මගේ ජීවිත නැතිකරන්න පුළුවන්. තේන මේ අස්ස කාල කෙරයා එතකොට කළරිය කරන්න වෙනවා සෝ ම ස් න්තර ය ක මට හම ො න තුරක්. එනිසා හන්දාහන් වීරියං ආර් භාමි දැන්මම මම වීරිය වඩන්නඕනි කුමකට දක්්පත් අස පත්තියා අන දීගතස්සාධගමායේ නොලැබූ උතුම් දහම් නොලැබූ උතුම් දහම් අවබෝධය ලබන්නට මම කටගුතු ගැන්වා කියලා ප්‍රමාදී වෙනවා. ආරංයක භික්ෂෝ විතරද පින් උතුනි නෑ මාද ඔබ ද අපි හැමූ මෙහම කල්පනාකරන්න ඕන ඕන තරම් මිනිසුන්ට මනුස්යන්ගෙන් බලපෑමිල්ල වෙනවා ඒ බල්ලපෑමලින් සමාරු ජීවිතයෙන්ම සමගන්වා. ඒ අවස්ථායි දත්මුණ අදත් මතුමත්තටත්තියෙන මේ ලෝකේ එනිසා මෙව්වතමයි අපට මෙිව්ව මේ මහෝතය අපට පාල වෙලා නැතිවොනත්. ඊලා ගෝනම මහොතක පහල වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ දිරිමත් කරන්නේ මේ සවිමත් කරන්නේ. ආර්්‍යෂ්ඨාංගික මාර්ගගේ ගමන් කරන්නට බුදුරජාණන් වහන්සේ මේ ඔබේ හදවත දිරිමත් කරන්නේ සවිමත් කරන්නේ. ආර්ෂ්ඨාංගික මාර්ගේ නැමති සාාන්ති මාවතය ගමන් කරන්නන්නේෙ. ඒ මාවතය ගමන් කරනහි බයවෙන්නේ. ඒ මාවතයේ ගමන් කරන්නැයි මැලිවෙන්නේ. බුදුරජාණන් වහන්සේ නම් දේශනා කරන්නේ. ඒ හදවත ඒ කාන්තෙන්ගරාගි ඒ අවබෝධය විස්මිතයි, ඒ මාවතේ ගමන් කළ අප්‍රමාණ පිරි සදාාතනිික සුවයෙන් සුවපත් වනා නම් ඔබට වරදින්නෑ පිින්වත මෙමාර්ගය. නිමානිකහෝ භික්කවේ පංචානාගත භයානි සම්පසමානන අලමීව. අරං්ිකේන භික්ුණාප පමත්්‍යයන ආතාපනාා පහිතත්වයන විහරිතුන් අපත් අස්සපත්තිය අන ධීගමත්ස අන දීගමස්සා දිගමාය අසත් ධීකතස්ස සත්ධහික්‍රියාය මානනි මෙන්න මේ කේපපු අනාගත භයත් දකිමින් මේ මහෝතය ප්‍රමාදීම හැසිරෙන්න්න. මේ අනාගත භයත් දකිමින් මේ මහෝතේදී ොලැබූ මඟ පලනිමන් ලබන්නටම බේසන්න. වෛරේනිදලලා ක්‍රෝධේෙන් කෝපේ නාාවයගෙන් හිත් පුරවාගෙන දල කොහෙදයන්නේ. ඇයි අප විසින් මගාධයට වැටන්නේ. ඒ අප සුන්දර නාගතය අදහි දම අඳදුරුග්‍රගාන්න කල්පනා කරණන්නේ. සැනැසිල් අත්පත් වෙන බව නිසකනම්. මේ මිහිර මාවත නිරුපද්ධිතනම්. ඔබ ඔබේ ප්‍රමාදයෙන් කුමකට දොබෝබේම සැනසේව නැතිකර ගනි අන්නන්නේේ මයි පින්වතුනි අපි කල්පනා කරන්න ඕන. එවගේ මහිතන්තෝන් අහන්කෝ ඒ තරයි ධාරෝ යුවා සුසුකාලකේ සෝ මද්‍රේන යොග්බනයන සමන්නාාගතෝ තරුණ කෙනෙ නම් තරුණියයක්න මෙන්න හිතන මදැන් රුණයි. අතේ පයි හොඳට හයිඇතියෙනව තාම මගේ කෙස් කළුයි. හෝති ගෝපනසෝ සමෝයන් ඉමං කායන් ජරා පුසති, අද මෙහෙමූුණත් එහෙම දවසක් එෙනවා කොහොම දවසක්ද මගේ මේ ලස්වෙන රූපේ පැහැ බර බව වරණවත් බව නැති වෙලා ජාජීන වෙලා මළමුත්‍රා ගොඩයද වැටන. පින් උතුනි අද වයස්ගත වෙලා ජරාජීන වෙලාඉන්න හමෝටම යුන්වයක්තිබුණනනි කෝවදේ යෞවනය. පෝ අදේ යෞ්වනේ සිතුම් පැතුම්. පහවදේ යවන තිබ ජවසම්පන්න භාවේ. හිතපු ඇටි ඒ සිහින ලෝකා දෙකක්වත් ඇත්ත වෙලා තියෙනවද. ජින්නේන කෝපන ජායා භිභූතේ නැන සුකරම් බුද්ධාන සාසනම්මනසිකාතුන්. ජාජීර්න වෙලලා වැහරිලා ගේාට බසලෙඩ ඇඳන් වල වැටිලා මලමුත්තා ගොඩේ කොහොමද දුරජාණන්වාසික ධර්මේ පුරදදු කරන්නේ කලින් පුරුදු කල්ලා නැත්ත නිරෝගී ඉන්න කාලේ සිතින්කයින් වචනෙන් ධරම පුරදු කලලා නැති කෙනෙක් ගිලානුනාාම හරි අසරන වෙනවා. එනිසාම වවාහගෙනන තරුණ තරුණුව එම කල්පනා කරන්නට ඕන. පවිද දෙක්න්න හිතන්න ඕනනි තරුණ පැවිදේන තරුණ පැවිද දෙෙක්න නැ සුකඩානි අර්‍ය වන පත්තානි පන්තානි, සේනාසනානි පටිසේවිතුන්, පුරාමංසෝ ධම්මෝ ආගච්චති, අනිට්ටු අකන්තු අමනාපෝ. හොද කලා වනන්තර සැනසුන්වරට ගහිල වීර වඩන් පිින්ඩපාතියක් දුරඇතට ිහිල පින්ඩ පාතයක් ඇතු කරගන්න සක්මන් භාවනාව ගේ දෙන්න පරයම්කයක යදෙන්න මේ තරුණ කාලි ගතකරන්න පැවිදදෙන් බොහොම පසුයේ දේවල් කරන්න. වයස්කතුන පසහෙම කරන්න බෑන එනිසා අදම ම අප ප්‍රමාධි වෙනවා කියලා. ගිහියාාවේවා පැවිද්ධබේවා මෙහම කල්පනා කල්ලයි, සොඳුරුව වනාගතයක් තනාගන්න තින නැත්තං අඳුර වෙලායනවා. ඊළඟට බුදුරජාණන් හා්‍ය දේශනා කරනොත්. සැබෑම් යහපත් තනාගතයක් ගැෙන අදකල්පනාකන්න වන මෙන්න මේ ේතන්න. හ කෝයේ තරයි අප්පාබාදුව අපාතංකෝ සමවේපාගෙනයා ගහනයා සමන්නාාගත, මගේ ශරයේ බොහම සෞම්මයයි අධි ෂ්ණයක්න අධි සීතලක්නය කන බොන දේවනත් නාව දිරවා යනවා මජ්‍යිමාය පදානක් හමයි නාච්චුන් හය නාති සීතාය. පදන් විරිය වඩන භික්‍ෂුව කරනම් පදන් විරිය වඩන්න නම් භික්ටුවකට ඒ නිරෝගි බව මේ කායික සහැල්ලු බවශ්‍යයි. ඊී කෙනකුඩුනත් ඒ ගෙදරකින්දක්ගෙන සාර්ථක පතිිපදාවගේ දෙන්න මෙලොවට පරලවට නිමනට හේතුවන ුදුරජාණන් වහන්ේ ගහිාට දේශනා කළට ප්‍රතිබදාවේ හික්ම මෙන්නට මෙලෝපරලෝ සසරජය ගන්නට. පහසුවෙන් මේ ගත හසුරවා ගැනීම හැකයාාවතතියෙන් ඕන ෙඩරෝග බහුලබෙලා කනබොනදේ දිරබන්නේ නැත්නම් කොමද මේ ධරම අවබෝධ කරගන්න වීරයේ වඩන්න. හෝතිික් හෝපනසෝ සමයෝ යංගිමං කායම් බ්‍යාධී පුසති. මේ ශරීරයට බලවත් රෝග හැදන කාලයක් එනවා එනවාමයි. බ්‍යාධිතයන හෝපන ්‍යාධින අභිබෝතයන ඒ ලෙඩින් රෝගයෙන් පීඩාවෙන් බැටගන්න මිනිසා කොහොමද, දරජාණන්වාසගේ ධර්ම වබෝධ කරගන්න පිළිවෙත් පුරන් නිසාම අදම අප්‍රමාධි වෙන්න ෝනි කියලා මෙ අතේ පය වාරුතය න ත්තු කල්පනාගරන්නන හිවේවා පැවිදිවේවා පින් උනනි මේවා කාරුුණික මුද වදන් මිහිරි බුදු වදන් ඔබේ සැනස මේ අමාගීතේමය හෙන්නේ ඔබේ හදසනස නමාගීතය ති මෙවා පිළි පැදපූ කී කෝටයක් සැනසි සැනසේ සුව පත්තුනාාද ඔබටත් මේ වාරය ඇවිල්ලා අතහරි නෙපා මගහරිින් නෙපා. බගම බුදුරජාණන් හදේශනා කළලා ඒ තරහිකෝ සුබිකං සුසස්සං සුලහ පින්ඩක් සුකර, උන්චහන පංගහ යා ේතු පිතකො පින්් පාතියක් වන්න ජීවත්තුව වන ස්වාමීන් වහන්සේගෙන කින්නවා කියලා උන්න්නහ ට පින්ඩ පාති හමින් සුලබව ලැබෙනවා එහම ැබෙනකොට කල්පනා කරන්න ඕනිේ දැන් පින්ඩ පාතිත්තුහොට ලැබෙනවා. මිනිසුද්ධාන බෙදනම. මමත් දැන් නිරෝගී මගේෙත් අතපයතාම හය යෙනිසාම ැු සහබත්වෙන් ටඕන. අප්‍රමාදීම මේ ධර්මය අවබෝධ කරගන්න මොකදානාගතය එන්න පුළුවන් දුර්භීක්ෂ කාලයක් කන්න බොන නැතිකාලයක් දුසස්සං, දුබ්බික්කං දුල්ලබ පින්ණඩක් අන්න බොන නැතිකාලයක් ආවත් නසුකරං උන් තිහෙන පංගහෙන යාපේතුන් පාත්‍රය අරගෙන ගයාාට මිනිසු මොනුව පූජ කරන්නද. එනිසා එබඳ කාලියයන් ලෝකට එන්න පුළුවන් එ දත්තාවවා දත්තාව අවදාාවන දෙෙන්න්න පුළුවන්. එනිසා එහෙම දුර්භියක්ෂ කාලයක් එන්නට පෙරමම මේ සුලබ පින්ඩ ඇති ආරපාන යහමින්න තිකාලි ප්‍රමාදී වෙන, එහනම් පින් ොතුනි කෑම බීම සුල්ලබ වෙනකොට ඇඳුම් පැල්දුම් මාදිි පහසුකං වැඩි වෙනකොට කල්පනා කරන්න ඕනි මෙ විිරිනාාම ධරමින්ු තැක්කොයි මොහොත නැති වෙදන්නේන. අද පහසුවෙන් ජීපත්වෙනවා පහසුවෙන් ජීවත්වෙන වෙලාබේ මම පහසුවෙන්ම ධරමී හැසිරින්ටඕන. පහසුවෙන් ජීවත්වන වෙලාවක පහසුවෙන් දරමි හැසිරෙන්න්න පොළුවවා. ලෝක මිනිසුන්ට සැසම්පත් සුලභ වෙනකොට දරමෙන් ඇත් වෙලා දුසීලකම්මලට නැතුවෙනවා. ඒ කාවාසනාව එනිසා යමක්කමක් තියන ඇත්තෝ සැපසම්පත්තිකක් පෙරපිණට ලැබි තියනැත් තෝොකල්පනා කරන්ඩෝනි මෙව නැති වෙලා යන්න වැඩි දවසක් යන්නේ නෑ. අසරමෙනෙන් අසරන වෙන්න වැඩි කාලයක් යන්නේෙ නෑ. ඒසා කාල ඇඳල ඉන්න පොල්ුවන් මේ කාලෙේ දුස්සීලකම් නොමනාකම් දුරාචාර නොකරමම සිහිලවන්තව ගුණවන්තෝ තත්හාගත බුදුරජාණන් වහන්සේගේ. ධරම මේ හැසිරෙනවා කියලමයි හික්මෙන්ටටෝන. ඊළකට පින්වතුන මේ ර්මමාර්ගගේ හැසිරෙන්න්නන. ගී කෙනෙක් වුණනොතේ පවල සමග තියෙනවන ඒක හරි උපකාරයි. වට පිටාව සාමකාමීන, කලකෝලාහල නැත්තං මිනිසු සමගෙන් ඉන්නවන ඕනෝ නතරවයි වෙරබැඳලා නැත්න හරි පහසුවීමේ ධර්ම හැසිරෙන්න්න ගීකෙන කුටත්තිහෙමයි පවිද්ධන්ටත්හෙමේ මනිසු සමගෙන් ඉන්නවන හරී පහසුවයි. ඒ තරහිකෝ මනුසා සමගගා සම්මෝධමාන අවිවදමාන, ගේරෝදකේ ූතාඥමഞഞම් ප කියියචක් හොයි සම්පස්සමාන වි රන්. ඕනුන් කිරදිය වගේ මිශ්්‍රබෙලාම මේ මිනිස්පුරේ ඇත්තෝ බෝම සමගෙන් වාසයගන්නකොට ගීයාටද පැවිද්ධාටද ගුණයක් පුරාගන්න ඒ බොහෝම ලොකූපකාරයක් ඉතින් මිනිසුවාද විවාද කරගෙන කල කෝලාහල් ඇතිකරගෙන සංසිඳේීම නැතිකරගෙන. සහජීවනය නැතිකරගෙන මේ ජනසමාධය මේ ජනසමාජය ඒක කෝලාහල්යකින් යුක්ත වුණු නිදහසේ සීලැටක ගන්න පුළුවන්වෙේද? ීරි වචනයයක් අතා කරගන්න පුළුවන් වේද දංහන්දක් පූජාරගන්න පුළුවන් වේද. හිත එකඟකරගෙන භවනාවක දෙන්න පුළුවන් වේද. බෑනි එනිසා එබන්දූ අස්ථාවර යුගයන් එදත්තාව අනාගතත්වෙන්න පොළොල් ලෝකෙ කොයි කාලිත් ොනයම් වූ රට මොනයම් වූ හෝ රටකරාජ්‍යක එහම සුභාමියන් තියෙනවා. එහෙම බොහොමියක ගුණ පිරීම ලේසින. ගීයාර්ටද පැවිද්ධාර්ධ හරි අපාසු එහෙම පොවක හිතේ සැනසිල්ලේ. ගුණ පුරන් එවා එහන කොට දක්කින ලැබෙනකොට දංහයන්ද කොයාගන්න බැරිවෙනකොට. සමගේ නැතිවන කොට අවියායුද ගත්ත මිනිස්සු මේ මිනිසුන්ගේ ජීවිත තර්ජනිර්ලක් කරන කොට ඉතින් පනරකගන්න කල්පනා කරවා මිසක් ගුණයක් රැකගන්න කල්පනා කරන්නේ පෝ දෙෙන. මේ තියන සාමකාමී භාාවයෙන්වත් සතුටට පත්වෙලා අප්‍රමාදීව සීලාදයේ ගුණ පිළිවෙත්තේ ය දෙන්නම කල්පනා කරන්තෝන. ඊ අේවා පැවිද්ධවේවා එන්න එන්නම මේ මිනිසුන්ගේ ආයුවරන්න සප බල ප්‍රඥා. කොමත් පෙරිහිලානයන්නේ. ට තවරදු පහකින් ස්සරහටි හිල බලත් තියෙන අය ංස්කාර අයව පේක්ෂාව මීට වඩා සෑහෙන් අඩුයි. අද වුරදු හැක් හැත්තෑැක් ීවත්වන කෙන බෝඩු සයක්ක් එකසේ පනාකින් බැලූ තවරුදු පනය හට ජීවත්වේද තන්න මාරුයි. අද මේ තියන සාමකාම බව අවරුදු සියයක් දෙසයක් ඇනකට කොහොමොත් ඇැතිවෙදිි නෑ. අද මේ තියන තහවර භාාවය තව කොච්චර කාලයක් තේදිගෙන කාර්ද කියන්න පුළුවන්. එනිසා මීම හෝතේි හැමූම. ගුණයම පුරන් සීලාදි පිළිවෙෙන්ම පුරන්න කල්පනා කරන්න ටෝනි හෙට දවසසිල් ගුණ පුරණමක් කියැලා හිතුව කවදාවත්තේ දෙේකරන්න වෙන්න නෑැපින් තුනිි. ඔබ හොයනඒ සොඳදුරු හට දවස එන්න පසුබිීමක නෙමෙයි ඔබ අදජීවත්වෙන් යාන්න ගැ කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ පහල වෙන්නට අවුරුදු දහයකට පහළුකට කලින් කෙනෙක් හිතුවන. තම නොබෝ කලකින්ග වෙසක් පුොන් පොහෝ දවසක ඒ සිරි සිදුවත්. මහා සත්වයන් වහන්සේ මහ පොළවට වඩිනවා අන්නේ හිත පුල ච ක කුටන එකකහිට ප කෙන කුටන ඒ අපේක්ෂාවෙන් ජීවත්වවෙන්න තිබුණ. ොකදේ සොඳරු මහොත මන හෙච්චකගම සරක දුක් නිමාවන නිසා. හැබැයි අපට දවසින් දවස මේ බුද්ධවාසනය අපෙන් ඇත් වෙලා යනවා. තතාගතයන් වහන්සගේ පරිනිර්වාණය දවසින් දවසදැ අපේ ඇත් පවවි ඇත් පෙව අනවා. ැරයුත් මුගලන් පරම්පරාවේ මිහිරි මතක හෙම ඔප්පලවන්නා පරම්පරාවේ මිහිරි සටහන් විසාකා අනාත පින්ඩික පරම්පරාවේ මිහිරි චාරිත්‍රයන් දැම් බොහෝසයන් අප හද සන්තානවලින් මැකී ඇත්ව වෙනවා එදා හදවත්වල පිරිී ඉතිරියගේ කරුණා දයා ගුණ අද අපේ හද සන්තාානවල සේයාබහුට පත්වෙලා එදා හදවත්වල පිරී ඉතිරීගිය උදාර ගුණවල සේයා පවා දැ බොද වෙබී යනවා පේ හදවත්වල එනිසාම් මේඒක අප්‍රමාධි වෙන්න කාලයයි ප්‍රමාධි වෙන්න කාලයේ නෙමෙයි කෑමබීම සොයා පොරබදධපු. ඇඳුම් පැළඳුම් වාසස්ථාන රැකිරක්ෂා සොයා පොරබද කාමුකත්වය වෙනුවෙන් පොරබදපු දිවිිපිදූ ඉතිහාසේ ඌන තරන්දිීර්ගයි ඒඉතිහාසේ භවයේ ඒ සංසාරිය අපි ඔය කාමුකත්වයන් සුලබව හොයාගිය. ඒ කාමයන් හින්දම නිරේවටනයි. ඒ කාම් නිසාම අනේක නින්දා ලැබවා අනේක පීඩා ලැබවා අනේක හිංසාවියසෙන ලැබවා ඇයි දැන් ඒ හිංසා පීඩා ලබපු දේම දත්මිට කමින් සොයාගෙනයන්නේ ඒ දුක්කම ලබන්නයි කටයුතු කරාන්නේ ඔබම ඇයි දුක්පත් පෙන් හදන්නේ ඔබම ඇයි ඔබේ යාහපත් අනාගතය අඳුරු ගරගන් හදාන්නේ බුදුරජාණන් වහන්සේකට කැමතිනෑ ඔබ සැපවත්වෙනවා දකින්නයි කැමති ඔබ සුවපත් පෙන්වා දකින්නයි කැමති ඒ සැපවත් ස්ුවපත්භාවය කිසිදාක් වෙනස් නොවෙනව දකින්නයි බුදුරජාණන් වහන්සේ පේක්ෂා කළේ එනිසායි උදෙසයි කාරුුණික වදන් හදවතින් මතුවෙලාස් ුවඳහමනසිරි මුවමඩලින් මේ ගුවන් තලේ පැතිරගයේ ඒ වහපු මිනිස්සු දෙවියෝ බ්‍ර්මය සදා කාලිට සුවපත්තුනේ ආදර්ශල බාදන්න. ඉතින් පිින්වතුනි මේ තියෙන සාමකාමී පසුබිම තුළහෝ ඔබ මේ ධරමේ හැසිරෙන්න්න කල්පනගරන්න ඕනි කාටබත් දොස් කියිය කියා ඉඳල වැඩක් වෙන්නන්නේනෑ ආටවත් බැනවැද වැදේදල වැඩක්න නෑ. අනුන්ගේ ඕපදෝපොහොවෙලා පලක් වෙන්නේ නෑ. අපි සත් පුරෂ වෙමින් වීර්යවන්ත වෙනකොට. අපේ පිරිස් අපි හික්මවා ගන්න කොට සීලවන්ත ගුණමන්ත කරගන්න කොට මුළු වට පිටාවක් මුළු මහ සමාජයක් ඒතුළින් ජීපය ලබනවා ආභාශි ලබනවා. ඔබෙන් මග අපේ පවුල්ලුලින් අපේ අපේ අයගෙන්න්නේෙ මෙ මහ ජන සමාජයක් සකස්වෙන් අපි හැදිල්ලා. ිල්ත් වෙලා ගුණුවත් වෙලාල සපපුරුසවෙල අපේ වට පිටාව ඇත්තන්ටත්තිේ ආදර්ශය මහිරට ලබාදුන්නත් ඕවන් පළිගන්නවනි මොකදම මිනිස්සුනි පිංඇති අයනේ එහෙමත් ලබා දෙනකොට කවරු කවුරුත් ඉහපත් වෙනවා. වැඩි අමාහරුවක් නෑේ ජන සමාජයක් හදන්නට පින්වතුනි බුදුරජාණන් වහන්සගේ ගුණේ පැහැදිලා. සාාස්තුූන් වහන්සේගේ ආස්්චරය මත් ජීවිතයේ සරණ ලබාගෙන මේ ධරමේ පිහිටියාම වැඩි අමාරුවකින් තොරව කාටකාටත් සැනසිල්ලේ නැගේ සිටින්න පුළුව. චිින්තන වෙනස් කර ගන්නවනි, කොහොමද යහපත්තාාකාරයට බමුණවා ගන්න ඕනිි. ඉරිසියාාව වෙනුවට මෛත්‍රිය මුදිිතාව කරුණාව ඒවගේම රෞදරත්වය කූරත්වය හිංසනේ වෙනුවට ආදරයේ සෙන අස කරුණාව මෛත්‍රය පරාගය ලෝබය කාමය වෙනුවට අතහැරීම චාගය දානය න පුරුදු කරනවා. රෞද්‍ර හිත රිද්ධන නරක නපුරු වචනමෙනුවට හිත සනසන මීරි වචන අන්න කතා කරනවා කේලමෝනෑ බොරුවෝමනානෑ පරුස වචන මොකටද හිස් වචනෑ අපි කතා කරනන්නේ තමම් ම ශික්ෂණය ලබනවතත්ත ධර්මේ. අවංක වෙලා ගුණගරුක වෙලා නහතමානී වෙන ආන්‍යයෙම් හිතන කොට පින්වතුනී ඔබද මාද පිහැමෝම සත්පුරු සයෝ බවට පත්වෙනවා. බුදුරජාණන් වහන්සගේ ධමෙන් සැනසෙන් අවස්ථා මහිමේ උදාවෙනවා. අවස්ථාවද මහිමේද උදා වෙනවා. ඊළඟට හිතන්ඕන ඒ තරහි ගෝ සංඝෝ සමක්ගෝ සම්මෝධමානු අවිවදමානු ඒ උද්දේසු පහසුවිේරති, මහා සංගරාදනය සමගියෙන් වැඩ ඉන්නවන. ඒක මහා උපකාරයක්නෙ ගී පැවිදිකාට යම් විදියකින් සංගයා බේදබින්න වෙලා. ඔවනෝන් දොස් පවරාගෙන. අධිකරණයන් පමුණවාගත්වොත් මොකදවෙන්නෙ චෝදනා කරගත්තුොත් ආපත්ති වලින්. වාද විවාද වලින් ධර්මය පිළිබඳ මතවාද හදාගත්වොත් හරි පාඩුවක් පෙන් ොතු නිමේ. මුළු ලෝකටම සුඛා සංගස සාමගගේ වදාලි බදුරජාණන් වහන්සේම? සංඝයාගේ සමගිය සැපතක් ද ඉනිසා ස්වාමින්න් වහන්සන හැම විලාවකම, කරුණාවෙන් දයාව නෝවනෝන් දෙෙස බලන්ටඕෝනිි, වාද විවාධඇතිකට ගන්න හොදනය දොස්කි අන්න හොදනේ වැරද්දත් දැක සානුකම්පිතුව ආදරයෙන් කරුණාවෙන් කියල දෙෙන් ඕෝනිි. ගිහිගෙදරක් අතහැරල කසාවතක් දරන්නට දිරිපත් වීමම මොනතරන් වටිනවද. කාමේ ොදල්ල හිත්ත ඇති ජන සමාජයකින් කෙනෙක් දෙන්නෙක් නෙ පවිදිවෙන් පැමිණෙන්නේෙ. ඒන අයටට නිදහසේ දරමේ හැසිරෙන්න්න පීඩ දෙින්ටඕනි විවේචන කරන්ටෝන්දනෑ. වැරදුනාම බැනවදිින්ටෝොදනෑ පළවෙනිවතාවට නෙමේයි දෙබනිවතාවට නෙමේ සියදහස් වාරයක් සමහදුන්නත් මොකද. හැදන්න කැමතිකෙනට. ආනඒ විද්‍යට ගීවේවා පැවිදිවේවා වැැද්දක් වුණ ඒ රැද්දිෙන් හංවඩු නොගසා. ආදරෙන් කරුණාවෙන් කියල ද කියලා ජීවිත බේරගන්නමයි කල්පනා කරන්තුනි, වෛරයේ වැඩක් නෑපංවතුනිි දිනන්ද බැරි නිසා. රාගේ වැඩක් නෑපංවතුනි හිත සැනසන්නේ නැති නිසා මානයේ වැඩක් නෑපිංවතුනි මෙලොබීම් පරලොබින් පිරිහින නිසා. ඉරිසියා වැඩක් නෑපංවතුනි ලැබෙන කිසි දෙදක් නැති නිසා. ආනීම් හිතන්න කම්මැලිකමින් කිසිම වැඩක් නෑපිංවතුනි, වීරේ වන්තයෝම ජයග්‍රාණය කරනවල් ලෝකකි එනිසා. ඒ කාරණා හොඳට මෙෙහි කරමින්. මෙ පමණකින් හෝ මේ මහා සංගරත්නය සමගිවෙලා ඉන්න කාලෙ අප්‍රමාදීවීමමයි වැදගත්තුවෙන්නේ. ඉතින් මෙන්න මේ විද්‍යධට අනාගිතය ගැනහිත්තල අදාදම සැනසිල්ල හොයාගන්නයි මේ දහම් පරියායෙන් බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් ඔබට ආමන්ත්‍රණය කළේ යාමන්ත්‍රණයට සාවධාන වෙන්න. යාමන්ත්‍රණය හදවතේ ගැම්ඹුරුම තැනට යොමු කරන්න මේ අමා දහම් විමුක්ති දාානය වේවා මෙ අමා දහම් නිවනින් නිවෙන දුොරෝබට මම්පෙත විවර කරන පහන් ප්‍රදීපයක් වේවා මේ අමා දහම් සංසාර සරතැස නිවාලෙන් අමා වැස්සක්ම වේවා කියලා මම ආශරුවාද කරනවා සිද්නෙ තසපුුවෙන් ඔබට ඇසුල මේ මිහිරි ධර්ම පරයාය ධර්මදාානයක් ලෙස ලබාදීමේදේ ශ්‍රද්ධාවෙන් දායකත්වය දරණටේ දුනේ ංක එකසිේ හැටතුනින් හය විජය කු මාර්තුංග මාවත්ත කොළඹ පා ලිපිනේ පදිංචි පින්වත් ගීතාංජලී හේනාධිර මහත්මිය මෙයි මාස කොස් වන දිනටේ දන ජන්මදිනය නිමිති කරගෙන ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් දෙමවපියන්ට ගුරුවරන්ට සහෝදර සහෝදරයන් ඇතුළු පවුලෙසිලු දෙනාටම නිදුක් නිරෝගිස්ව ප්‍රර්ථනා කරමින් මේ උතුම් ධර්මදානමී පින් කමසිද්ධ කරන්නටයදුණ. Aසිියල පිවිතුරු පැතුම්, පුර පසමෝරණ සඳ මඩ ලක්සේෂ්ඨ සිද්ධවේවා කියලා මම පුුණ්්‍යානු මෝදනාව සිද්ධ කරනවා. ඒවගේම දෙමවපියන්ට ගුරුුවරුන්ට සහෝදර සහෝදරියන් ඇතුළු පවලෙ සසිලු දෙනාට ආශිරුවාද කරනවා. මියගිය ආතලා කිරියම්ම ලබන LD ධර්මසේන රොසලින් පෙරේලාා BS.. නිි්ෂංක එචෙන් මැගලින් ඕනා ඇතුළ, ලුම ාතීන්ටත් පුුණ්ානු ෝදනා කරන අතරට දෙවියන් සයිතලෝකේ මී පින් අනුමෝ දම්වේවා කියලා අපි ගාථහ සජ්ඥායනා කරලා පුුණඥානුමෝදනාව සිද්ධ කරමු. ආකා සට්ටහාචබුම්මට්හා දේවානාගා මහිද්ධිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිරංරක් හන්තුු සාාසනං ඉදංබෝඥාති නං හෝතු සුකිතා හුන්තු ඥාතයෝ න්තාාවතාච අම්මේහි සම්බතං පං්ඥ සම්පදං. සබබේ සත්තා අනුමෝදන්තු සබබ සම්පත්ති සිද්ධිය ධර්මස්ත්‍රවනානි සංසබලයෙන් හැම හදවත් නිමී පහන් වේවා කියලමම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්චං වද්ධා පචායිනෝ, චත්තාරෝ ධම්මා වඩ්නන්තිී ආයු වන්නෝ සුකංබලං ආයුආරෝගගේ සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අහෝ නි්බාන සම්පත්තියේ ඉමිනාතේ සමි්්‍යතු සාධහු සාධෝසාහෝ, නිරිදාා සිත්න තස්සපපුේ ධර්ම දේශනාව නිමාවට පත්වුණනේ අපි විරාමියයක් ලබල ධර්ම සාකච්ඡාවට යොමුයෙමු ඒ දධර්ම සාකචාව යොමු.